කැමතිම ලංකාවේ ගායකයා කවුද? කැමතිම ගායකයා? පියත්හැර කෙනෙක්. සනුක අය. ප්‍රියතම ගායිකාව ප්‍රියතම ගායිකාව ඒකටත් ගොඩක් ඉන්නවා. ඒකට කීප දෙනෙක් ඉන්නවා. මොකද්ද අතමිරිකනෝ? හරි, මට කියන්නකෝ මේ දවස්වල. හරි, නැත්තම් ඔයාගේ එව ලාස්ටින් කැමතිම සින්දුව මොකද්ද? කැමතිම සින්දුව ප්‍රියාවි. ඒක මොකද මයිකට කැමති. මම මගේ يعني මියුසික් වීඩියෝ එකක් හැටියට මම සම්බන්ධ වෙච්ච පළවෙනි සින්දුව ඒක. මට يعني මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වෙන්න ඕන කියලා මට ඒ يعني ඒ තරමට ආස හිතන සින්දුව ඒක. ඉතින් මයිකට මාර ආසයි. මේ මුදල් ගෙවා ප්‍රචාරය කරනවා. හරි, එතකොට මට කියන්න, සාමාන්‍යයෙන් ඒ මේල් ආටිස් කෙනෙක්ගේ පෙනුමද හොඳට තියෙන්න ඕනේ, වොයිස් එකද හොඳට තියෙන්න ඕනේ? වොයිස් එක. ඉතින් එයාගේ ටැලන්ට් එකත් එක්ක මම හිතන්නේ පෙනුම එකට තව يعني සපෝට් ඔප්ෂනල් මේ සපෝට් එකක් කියලා මම හිතන්නේ. පර්සන්ටේජ් එක ක්‍රීඩ ගත්තොත් ඒ කියන්නේ පෙනුමයි වොයිස් එකයි කියලා ගත්තොත්. එහෙම වොයිස් එක කොච්චරක් තියෙන හොඳ පර්සන්ටේජ් එක ක්‍රීඩ පෙනුම කොච්චරක් තියෙන හොඳ? වොයිස් එක පර්සන්ටේජ් එකක් විදිහට 70%ක්වත් තියෙන්න ඕනේ. පෙනුම 30%ක් වගේ. මොකද පෙනුමත් වැදගත්. ඒකෙන් තමයි ආකර්ෂණය, ඒ කියන්නේ හුඟක් ගෑනු ළමයින්ගේ, පිරිමි ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්නේ පෙනුමෙන්. නමුත් වැඩි හරියක් යන්නේ වොයිස් එකට. මොකද සින්දුවක් කියාගන්න බැරි කෙනෙක් කොච්චර ලස්සන වුණත් මම නම් හිතන්නේ ඇති වැඩක් තියෙනවා කියලා. ආටිස්ලා පොලිටික්ස් වලට එන එක ගැන මොකද හිතන්නේ? එන්න ඕනේද? නැහැ. මෙහෙමයි, තමන් මම නම් කියන්නේ ඕනම එක්කෙනෙක් මොනවා හරි කරනවා නම් දැනගෙන කරන්න කියලා කියන්නේ. නැත්තම් ඉගෙනගෙන කරන්න. ඔච්චරයි කියන්නේ. දේශපාලන කරනවා නම් ඉගෙනගෙන කරන්න. ඔයාගේ හොඳම මේල් ආටිස් කවුද? ඔයා කැමතිම ලංකාවේද පිටරට? ලංකාවේ මේල් ආටිස් කියලා එක්කෙනෙක් කියන්න බෑ. බෑ, එක්කෙනෙක් ඕනේ. මම ගොඩක් ආස කරන සරිත වික්ටර් රත්නායක. ෆීමේල් ආටිස් උමාරියා. පෙනුම ගැන හුවොත් එහෙම, පෙනුමද වැදගත් වොයිස් එකද වැදගත්? වොයිස් එක. සමහර ආටිස්සව නොදැක අපි කොච්චර සින්දු රස විඳිනවා. ඒක මගේ මතය.